සිරිමුවන් දෑබර දුවේ පුතේ අද දවසෙත් අප ඔබ මුණ ගැහෙනවා දේශපාලන විද්‍යාව විෂය තුල ඉතාම වැදගත් මාතෘකා දෙකක් සම්බන්ධව ඔබේ දැනුම අවබෝධය පුළුල් කරන්නට අපි අද දවසෙත් අපහා සම්බන්ධ වලට සපෙමිනි මහාචාර්ය ජයදේව උයන්ගොඩබැතිතුමන් ගෞරවයෙන් පිළිගන්නවා එහෙමනම් දෑබර දුවේ පුතේ අපි අද රාජ්‍ය සහ මතවාද පිළිබඳ දේශපාලන මතවාද පිළිබඳව මෙම සාකච්ඡාව තුළින් කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා මහාචාර්යතුමනි ප්‍රථමයෙන්ම මම ඔබතුමාගෙන් අසන්නට කැමතියි දේශපාලන විද්‍යා විෂය තුල ඉතාමත් ප්‍රධාන පිළේ තේමාවක් විදිහට අපි රාජ්‍ය සම්බන්ධව කතා කරනවා මම හිතන්නේ අපි දේශපාලනය පිළිබඳව කතා කළා වගේම රාජ්‍ය කියන්නේ අපේ උපතත් සමගම රාජ්‍ය හා සම්බන්ධ වෙන ඒ ජීවිත අවසානයේ දක්වා පවතින සම්බන්ධතාවයක් සැබවින්ම රාජ්‍ය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද දැන් ඔබ නිවැරදිව කිව්වා වගේ දේශපාලන විද්‍යා න්‍යාය තුල දේශපාලන දර්ශනය තුල රාජ්‍ය කියන එක විශාල කාලයක් තිස්සේම වැදගත් තම කේන්ද්‍රීය තේමාවක් වෙලා තිබෙනවා එතකොට රාජ්‍ය පිළිබඳව විග්‍රහ කරන්න පුළුවන් එක කෙටි ආකාරයක් තමයි මේ රාජ්‍ය යනු සමාජ ආයතනයක් කියන එක. මොකද ඒ අදහස ඉතා වැදගත් මේ සමාජ ආයතනයක් කියන එක. එතකොට ඒවනාහි අපේ ඔබ හැඳින්වීමේදී කියෝ වගේ අප හැමදෙනාගේම ජීවිතවලට ඍජුව වගේම වක්‍රවත් සම්බන්ධ වන සමාජ ආයතනයක්. එතකොට රාජ්‍ය සමග සම්බන්ධතාවයකට පැමිණෙන්නේ නැතිව අප කිසිවෙකුට සමාජ ජීවිතයක් ගත කරන්නත් බෑ. ඒක තමයි රාජ්‍ය කොයිතරම් දුරට අපේ ජීවිතවලට සම්බන්ධද කියන එක ඒකෙන් පෙනෙනවා. ඒ වගේම තියෙන එකක් තමයි අපේ ජීවිතවලට කොතරම් සම්බන්ධ වුණත් රාජ්‍ය කියන එක අපට දැකලා ස්පර්ශ කරලා ආනුභූතික යථාර්ථයක් ලෙස අත්විඳින්නට පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒකත් ඉතා වැදගත් අපට මතක තියාගන්න. නමුත් එය සමාජයේ හැම ක්ෂේත්‍රයකටම බලපාන දෙයක්. ඒ නිසා තමයි අපට රාජ්‍ය පිළිබඳ අවබෝධ කර ගැනීමට සමහර වෙලාවට විශාල ප්‍රයත්නයක් දරන්නත් වෙන්නේ. මොකද මේක ආනුභූතික යථාර්ථයක් නොවන නිසා. නමුත් දේශපාලන විද්‍යාව තුළ අපට පැහැදිලිව පෙන්වුම් කරලා දෙනවා රාජ්‍ය යන්න වටා තමයි මිනිස්සයා දේශපාලන වශයෙන් සංවිධානය වෙලා තිබෙන්නේ කියලා. දැන් අපි මිනිස්සුන් හැටියට අපි දේශපාලන වශයෙන් සංවිධානය වෙලා තිබෙන සමාජය අපි හඳුන්වනවා දේශපාලන සමාජයක් කියලා. ඒ දේශපාලන සමාජයක් හැටියට මිනිස්සයා සංවිධානය වෙන්නේ රාජ්‍යයක් තුළ තමයි. එතකොට ඒක ගෝත්‍රික රාජ්‍යයේ සිට වර්තමානයේ පවත්න රාජ්‍ය දක්වා අපට නිරීක්ෂණය කරන්න පුළුවන් පොදු කාරණයක් තමයි. ඒ වගේම අපට කියන්න පුළුවනේ රාජ්‍ය සමාජ ප්‍රපංචයක් නැත්තම් සමාජ සංසිද්ධියක් වනවා සේම ඓතිහාසික වශයෙන් නිර්මාණය වුණු සමාජ සංසිද්ධියක් කියන එකද. එතකොට රාජ්‍ය නිශ්චිත ඓතිහාසික තත්වයන් යටතේ නිර්මාණය වුණු සහ විකාශනය වුණු සමාජ සංසිද්ධියක් නැත්නම් සමාජ ආයතනයක්. එතකොට අපි පළමුවෙන්ම කියන්නට අවශ්‍ය දේ තමයි සමාජය කියන්නේ රාජ්‍ය යනු සමාජය නිර්මාණයක් කියන එක. සමාජය විසින් නිර්මාණය කරනු ලැබූ ආයතනයක් කියන එක. එසේ කියන්නට හේතුව මෙන්න මේකයි. දැන් 18 වෙනි සියවස දක්වා යුරෝපයේ එවගේම අනෙකුත් සමාජවල ඒ කියන පුළුවන් අපට 17 වෙනි සියවස කියලා අද වශයෙන්ම තිබුණු අදහසක් තමයි රාජ්‍ය anu දේව නිර්මාණයක් කියන එක. මත දෙවියන් විසින් මිනිස්යන් මෙහි පිට නිර්මාණය කරනු ලැබූ දෙයක් කියන එක. ඔක යුරෝපීය බටහිර ආගම්වල තිබුණා දකුණු ආසියාවේ බුද්ධ ආගම අර අනෙක් ආගම්වලත් ඔය තර්කය තියෙනවා. බුද්ධ ආගමේ විතරයි කියන්නේ රාජ්‍ය එහෙම නෙවෙයි ඒක මිනිස්සු විකාශ සමාජ විකාශනය තුළ සිදුවන දෙයක් කියන එක. දැන් අපි නූතන දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවනොත් කියන දෙයක් තමයි රාජ්‍ය සමාජයේ මිනිස්යා විසින් නිර්මාණය කරන ලැබූ දෙයක් කියන එක. ඒක මිනිස් නිර්මාණයක් එමින්ම සමාජීය නිර්මාණයක්.
එමෙන්ම එක් එක් ඓතිහාසික අවධීන්වල විවිධ ස්වරූප ගෙන ඇති මේ සමාජ ආයතනය කියන එකත් කියනවා. ඒ කියන්නේ අපි රාජ්‍යයේ විකාශනය දිහා බලුවාම මූලිකම ආදි කාලයේ මූලිකම ස්වභාවය තමයි මේ ගෝත්‍රික ප්‍රාථමික ගෝත්‍රික සමාජවල රාජ්‍ය වෙන එක අද තිබෙන අර්ථයෙන් නෙමෙයි ඊට ප්‍රාථමික අර්ථයෙන්. නමුත් ඒ ගෝත්‍රික සමාජයේ සිට අද පවතින දියුණු ධනවාදී සමාජයේ කරා දක්වා සමාජය පරිවර්තනය වීම තුළ රාජ්‍යත් විවිධ ඓතිහාසික ස්වරූප අරගෙන තිබෙනවා. එතකොට ඒකත් අපිට ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය කියන එකට ඉතිහාසයේ පුරාම එකසේ පවතින ස්වරූපයක් දරු ආයතනයක් නෙමෙයි විවිධ ලෙස සමාජ පරිවර්තනයට අනුරූප විකාශනය වුණු විවිධ ස්වරූප ගෙන ඇති ආයතනයක්. එතකොට දැන් ඔබ අසු ප්‍රශ්නෙට මාදෙන පිළිතුරේ ඊළඟ පියවර තමයි රාජ්‍ය පිළිබඳ විවිධ අර්ථකතන තිබෙනවන් ඒවායින් කිහිපයක් අපිට හඳුනා ගැනීම. එකිට මාගිතන්නේ මහාචාර්යතුමනි ඔය දැන් කිව්වා වගේ රාජ්‍ය anu ඓතිහාසික විකාශන වූ නිර්මාණයක් ඒ වගේම සමාජීය නිර්මාණයක් කියනවා. අපි මම හිතන්නේ ළමයින්ට වැදගත් වේවි අර විවිධ අර්ථකථන ඔස්සේ කතා කරන ගමන්ම රාජ්‍ය පිළිබඳව. රාජ්‍ය තමයි උත්තරීතර සමාගම කියලා කියන සංවිධාන අතර උත්තරීතම සංවිධානය උත්තරීතම සමාගම. මේ පිළිබඳව කතා කළොත් ඔබතුමා අර්ථකථනත් සමගම ඇයි එසේ වන්නේ කියලා රාජ්‍ය උත්තරීතර වන්නේ කෙසේද? ඔව් එතකොට අපි ඔබ අසපු ප්‍රශ්නයට අපි අවදි දෙකකින් පිළිතුරු දෙමු. පළවෙනි අවදිය තමයි රාජ්‍ය පිළිබඳව තිබෙන අර්ථකථන එකක් දෙකක් හඳුනා ගැනීම. අපට පළවෙනි අර්ථකථනයේ මෙන්න මෙහෙම කියන්න පුළුවන්. රාජ්‍ය anu සමාජයක් පාලනය කිරීමට නිර්මාණය වූ බල ව්‍යුහවලත් ආයතනවලත් එකතුවයි කියන එක. ඒ සමාජ නිර්මාණය සමාජය පාලනය කිරීම නිර්මාණය කරපු බල ව්‍යුහවල සහ ආයතනවල ඓක්‍ය කියලා කියන්න පුළුවන්. ඒක එක අර්ථකථනයක්. දෙවෙනි අර්ථකථනය අපිට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. රාජ්‍ය anu සමාජයක පවත්නා දේශ පාලන බලයේ කේන්ද්‍රීය ප්‍රකාශනය කියලා. ඒ කියන්නේ සමාජයේ තිබෙනවා මේ සමාජයේ බලය කියන එක ප්‍රකාශයටපත් වෙන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔත් ඒ ආයතන සියල්ලෙම තිබෙන අති කේන්ද්‍රීය අති මූලික ආයතන තමයි රාජ්‍ය. රාජ්‍යයට යටත් අනෙකුත් බලය පාවිච්චි කරන අනෙකුත් ආයතන. එතකොට මේක දෙවෙනි අර්ථකථනය. ඔය මූලික අර්ථකථන දෙකෙන් අපි පටන් ගනිමු. මොකද ඊට වඩා සංකීර්ණ අර්ථකථන වලට අපිට යන්න පුළුවන්. අපි මේ අවස්ථාවේ ඒ සඳහා නොගිහිල්ලා අපි ඒක ටිකක් පැහැදිලි කරගන්න බලමු සරල අර්ථකථන දෙක. එතකොට මිනිස්යන් දේශපාලන වශයෙන් සංවිධානය තිබෙන්නේ දේශපාලන ප්‍රජාවන් හැටියට. අපි මුලදිත් ඔය වචනය පාවිච්චි කළා මේ දේශපාලන ප්‍රජාවන් කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන පොලිටිකල් කොමියුනිටි කියලා. ඒ කියන්නේ අපි කිසි දේශපාලන අරමුණු සමට ආරක්ෂාව වෙන්න පුළුවන් පොදු යහපත වෙන්න පුළුවන් සාමූහික සුබසාධනය වෙන්න පුළුවන් අන්න ඒ වගේ පොදු අරමුණක් අරමුණු ගණනාවක් ඉටු කර ගැනීමට සඳහා මිනිසා දේශපාලන ප්‍රජාවක් බවට පත් වෙනවා තනිතනි පුද්ගලයන් හැටියට නෙමෙයි. එතකොට රාජ්‍ය තුල සංවිධානය විසින් සිටින මිනිස්සු ප්‍රජාව අපි හඳුන්වනවා අර දේශපාලන ප්‍රජාව කියන වචනේන. එතකොට එම දේශපාලන ප්‍රජාවගේ සාමූහිකත්වය ප්‍රකාශයට පත් කරන ආයතනය එහෙම නැත්නම් අර දේශපාලන ප්‍රජාවගේ සාමූහිකත්වයේ ආයතනික ප්‍රකාශනය තමයි රාජ්‍ය. ඊළඟට රාජ්‍යය මිනිසෙන් සංවිධානය වී ඇති අන් සියලු සංවිධාන සමාගම් වලට වඩා ඉහළම සමාගමයි කියලා දේශපාලන න්‍යාය කියනවා. දැන් ඔබ අහපු ප්‍රශ්න තමයි රාජ්‍යයයි උත්තරීතර කියන්නේ කියලා. දැන් රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරන පැරණිම දේශපාලන දර්ශනයේන සාකච්ඡාවක් අපට ලැබෙන්නේ අරිස්ටෝටල්ගේ කෘතිවල. අරිස්ටෝටල් පටන් ගන්නෙත් ඔය රාජ්‍ය පිළිබඳව ඔහුගේ මේ සාකච්ඡාවේ ආරම්භයේම ඉදිරිපත් කරන අදහස තමයි රාජ්‍යය anu මනුෂ්‍යයන් අතර පවතින සමාගමත් ඒ මනුෂ්‍ය සමාගම් අතර තියෙන ඉහළම උත්තරීතර ආයතනය කියලා. එතකොට අපට අර්ථ දෙකකින් රාජ්‍ය මනුෂ්‍ය සමාගම් අතර තිබෙන උත්තරීතර ආයතනය නැත්නම් උත්තරීතර සංවිධානය කියලා කියන්නේ ඇයි කියන එකට පිළිතුරු හොයන්න පුළුවන්. දැන් එක පිළිතුරක් තමයි ඇරිස්ටෝටලියානු අර්ථයෙන් දෙන පිළිතුර.
අපි අරිස්ටෝටලියානු අර්ථය කියලා කියන්නේ අරිස්ටෝටල් නමැති දේශපාලන දාර්ශනිකයා ඔහුගේ සාකච්ඡාවේ ඉදිරිපත් කළ තිබෙන අර්ථය. හොවර පොලිටික්ස් කියන පොතේ තමයි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. එතකොට අරිස්ටෝටලියානු අර්ථය තමයි රාජ්‍ය නමැති සමාගමේ අරමුණ සමාජයේ අන් කිසිදු සමාගම්වල අරමුණු වලට වඩා උත්තරීතර එකක් වන නිසා. එතකොට උත්තරීතර අරමුණ කුමක්ද? පොදු යහපත හැමදෙනාගේම. එතකොට හැබැයි අපි ඇරිස්ටෝටල් ඔය අදහස ඉදිරිපත් කරනකොට ඔහු අදහස් කළේ ඔය අනෙකුත් සමාගම් කියලා අදහස් කළේ පවුල, කුඩා ගෝත්‍ර අන්න ඒ වගේ මනුෂ්‍ය සංවිධාන වල තන කුඩා සංවිධාන සමාගම් වල. ඒ සියලු ඒවයි කරන්නේ අරිස්ටෝටල් කිව්වේ පවුල නැමැති සමාගමේ අර මොනේ පවුලේ සමාජිකයන්ගේ සහ ඒ කාලේ ග්‍රීසියේ පවුල් වල වහලුත් තිබියා. පවුලේ අඹුසැමියන් දරු දරියන් සහ වහලුන් ඒ සියලු දෙනාගේ සුබසාධන තමයි පවුල කියන සමාගමේ අරමුණ. ඊළඟ ගෝත්‍රය කියන සමාගමේ අරමුණ එම ගෝත්‍රික සමාජිකයන්ගේ ඔවුන් පවුල් වල සහ ඔවුන්ට අයත් වහලුන් ඒ අයගේ ඒ සීමිත සුබසාධනෙ. අරිස්ටෝටල් කියන රාජ්‍ය හැමනේ රාජ්‍ය සමාන්විත වන්නේ පවුල් වලින් සමාන්විත වන ගෝත්‍ර සහ ගෝත්‍ර ගණනාවක් එකතු වෙලා. එතකොට ඒ සියලු දෙනාගේම පොදු යාපත රාජ්‍ය විසින් ඉටු කරන්න ඕන. ඒ නිසා තමයි රාජ්‍යය උත්තරීතර සමාගමක් කියලා කිව්වේ අනෙකුත් සමාගම් අතර. හැබැයි ඒක මේ අපි කියන්න පුළුවන් ඔය ඔබ කියපු ප්‍රශ්නෙට තිබෙන දාර්ශනික පිළිතුරක් කියලා. කියන්නේ දර්ශනවාදී දේශපාලන දර්ශනවාදී පිළිතුර. අද වුණත් අපට කියන්න පුළුවන් නූතන සමාජය අපි බැලුවත් අර ඇරිස්ටෝටල් මීට අවුරුදු 125කට පමණ පෙර දීපු පිළිතුරම අදටත් අදාළ කරගන්න පුළුවන්. අපි ලංකාව කියන රාජ්‍ය ගත්තොත් මේ දේශපාලන ප්‍රජාව ගත්තොත් මේක ඇතුළත විශාල සමාගම් තියෙනවා. වෘත්තීය සමිති තිබෙනවා, දේශපාලන පක්ෂ තිබෙනවා, ස්වේච්ඡා සමාගම් තිබෙනවා, නොයෙකුත් දේවල් තිබෙනවා. ඒ සියලුම සංවිධාන සමාගම් අභිභවා යන ආයතනය තමයි රාජ්‍ය. එතකොට ඇරිස්ටෝටල් දුන්න ඔය කාරණාව දාර්ශනිකව බලලා එතකොට දෙවෙනි අර්ථයකුත් ඔකට තිබෙනවා. ඒක අපි කියනවා වෙබේරියානු අර්ථය කියලා. ඒක ඇවිල්ලා සමාජ විද්‍යාත්මක පිළිතුරක් ඔය ඔබ අසපු ප්‍රශ්නට. දැන් වෙබේරියානු කියන්නේ මැක්ස් වෙබර් කියන සමාජ විද්‍යාඥයා, ඔහු ජර්මන් සමාජ විද්‍යාඥයෙක්. මේ 20 සියවසේ මුලදී ඔහු ඉදිරිපත් කළ පුවර්ථ විග්‍රහයක් තමයි ඔය එක්තරා සුප්‍රසිද්ධ රචනයක් තියෙනවා පොලිටික්ස් පොලිටික්ස් ඇස් ඒ වොකේෂන් කියන දේශපාලනය වෘත්තියක් හැටියට කියනවා. මම හිතන්නේ 1914 15 ඔහු එක පළදලේ ඔහු ඒ ඉදාම වැදගත් අදහසක් ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම සමාජයේ තිබෙන මේ බලහත්කාරී බලය ඒකාධිකාරයට හිමිකම් කියන්නේ තමන් පමණයි කියලා. ඒ හිමිකම තිබෙන තමන්ට පමණයි කියන එකම සමාගම රාජ්‍යයි කියලා. එතකොට අනෙකුත් සමාගම් වලට කියන්න බෑ මේ බලහත්කාරී බලය තමන්ට තිබෙනවායි කියලා. එහෙම බලහත්කාරී බලය තිබෙනවා කියලා වෙන සමාගමක් කිව්වොත් අපි තෝ මේ කැරලිකාර සංවිධානයක් කියලා ඒක උනත් අභිභව පරාජය කරලා යන්නට රාජ්‍යයට තිබෙනවා මේ තමන්ට අයිතියක් තියෙනවා කියලා රාජ්‍යය හිතනවා. එතකොට මේක සමාජ විද්‍යාත්මක පිළිතුරක් මේක. එතකොට සමාජ විද්‍යාව බලන එක තමයි දාර්ශනිකය බලන විදිහටම නෙවෙයි. ඇයි රාජ්‍යයට මේ සුවිශේෂ බලයක් තියෙන්නේ? ඇයි සමාජය තුළින් කොහොමද මේ කාමීල තමයි මැක්ස් වෙබර් මතු කළ කාරණාව. එතකොට වෙබේරියානු අර්ථය කියලා කියන්නේ දාර්ශනික අර්ථයට වෙනස්ව සමාජ විද්‍යාත්මකව බලලා කියනවා. වෙබර් කියනවා මේ රාජ්‍යයේ අනෙකුත් සංගම් සමාගම් වලට නැති විශාල බලයක් තියෙනවා. ඒ බලය තමයි අනෙත් අය තමන්ගේ කැමැත්තට බලහත්කාරයෙන් යටපත් කිරීමට තිබෙන බලය පමණක් නෙවෙයි. බලය තමන් තිබෙන්නේ තමන්ට පමණයි කියලා කීමේ මේ බලයක් රාජ්‍යයට තියෙනවා. ඒ කියන්නේ අධිකාරී බලය. අධිකාර බලය. දැන් පස්ස කාලේදී ස්වාධිපත්‍ය කියලා අපි කියන්නේ තුනකට රාජ්‍යයට පමණ ඔය බලය තිබෙන්නේ. හොඳයි. මම හිතන්නේ දරුවනේ ඔබට පැහැදිලි ඇති ඇයි රාජ්‍ය උත්තරීතර සමාගමක් වන්නේ කෙසේද කියන කාරණේ. අපි ඊළඟට මම හිතන්නේ මහාචාර්යතුමනි වැදගත් කොටසක් තියෙනවා රාජ්‍ය තුල. නූතන භෞමික රාජ්‍ය අපි දරුවන්ට පහසුකම් සපයලා තියෙනවා ඔවුන්ට මේ පිළිබඳ අධ්‍යයනය කරන්න. මම හිතන්නේ ඉතාම වැදගත් වෙයි ඔබතුමා හමුවක් සමග මෙතෙන්දි මේ පිළිබඳව සාකච්ඡා කරන්නද. මේ නූතන භෞමික රාජ්‍ය සහ එහි සංවිධානාත්මක පදනම පිළිබඳවත් ඔබතුමාගෙන් පිළිතුරු දැනගන්නට කැමතියි. ඔව්, දැන් අපේ දේශපාලන විද්‍යාව නව නිර්දේශ පත්‍රයේ හඳුන්වා දෙන එක අලුත් සංකල්පයක් තමයි මේ
භෞමික රාජ්‍ය කියන එක විශේෂ නූතන භෞමික රාජ්‍ය එතකොට අපි ගුරුවත් පොතේ මේක තියෙනවා අපි නූතන භෞමික රාජ්‍ය ගැන හඳුන්වා දෙනකොට කියන කාරණයක් තමයි මේක නූතන රාජ්‍යයේ විශේෂ ලක්ෂණයක් කියලා දැන් භෞමික රාජ්‍ය කියන වචනේ අර්ථය තමයි නිශ්චිත දේශ සීමා ඇතුළත සංවිධානය වී තිබෙන රාජ්‍ය කියන අදහස කියන භෞමික රාජ්‍ය ඉංග්‍රීසි වචනේ තමයි territorial state කියන එක. එතකොට නිශ්චිත භෞමිකත්වය කියන එක නූතන රාජ්‍යයේ තිබෙන විශේෂ ලක්ෂණයක්. එය පූර්ව නූතන රාජ්‍යවල නොතිබුණු ලක්ෂණයක්. දැන් පූර්ව නූතන රාජ්‍ය කිව්වහම අපේ තුම වැඩව සම්රාජ්‍ය නැත්නම් ගෝත්‍රික රාජ්‍යයන්. ඒ රාජ්‍යවල තිබුණු ලක්ෂණයක් තමයි ඒ භෞමික දේශ රාජ්‍ය සීමා නිරන්තරයෙන් වෙනස් වෙන දේවල්. ඒක වෙන ෆ්ලෙක්සිබල් බෝඩර්ස් තිබුණායි කියලා. නම්‍යශීලී දේශ සීමා තිබුණේ. ඒකට හේතු ගණනාවක් තිබුණා පූර්ව නූතන රාජ්‍යවල. එකක් තමයි දැන් රාජ්‍යයන්ට හැකියාවක් තිබුණ නැහැ තමන්ගේ දේශ සීමා නිශ්චිතව අද වගේ ආරක්ෂා කරගන්න යන උන්ට හමුදා ශක්තිය තිබුණ නැහැ, ගමනාගමන ශක්තිය තිබුණේ නැහැ, පණිවිඩ හෝමාරු ශක්තිය තිබුණේ නැහැ. ඒ වගේම පිරිස් බලය, ආර්ථික බලය තිබුණේ නැහැ. එහෙම බලය තිබුණු රාජ්‍යයන් කිහිපයකට පමණයි ඒ වරප්‍රසාදය තිබුණේ. ඒ වගේම ඉස්සර රාජ්‍යවල නිතරම දේශම අරගල තියෙනවා. එතකොට රාජ්‍යවල තිබෙන අන්තර්රාජ්‍ය සම්බන්ධතාවල ලක්ෂණ තමයි මේ දේශම යුද්ධ. නිතරම එක රාජ්‍යයක් අනෙක් රාජ්‍යෙ ආක්‍රමණය කරනවා. එතකොට කිසිමහකට තිබුණේ රාජ්‍යයකට නිශ්චිත දේශ සීමාව පවත්වාගෙන යන අමාරුයි. ඒ වගේම රාජ්‍යයේ දැන් අගනුවරෙන් ඈත පළාත්වල තිබුණේ දේශපාලන බලය හුඟක් වෙලාවට විමධ්‍යගත වෙලා. නූතන රාජ්‍ය තමයි බලය විමධ්‍යගත වෙලා තිබෙන්නේ. පූර්ව නූතන රාජ්‍යවල ලක්ෂණයක් තමයි දේශපාලන බලය අර මධ්‍යගතව පවත්වාගෙන යෑමට නොහැකි වීම නිසා ප්‍රාදේශීය වශයෙන් හිටව පාලකයෝ කුමාරවරු නිතරම තමන්ගේ දේශපාලන පක්ෂපාතකම වෙනස් කරනවා. එතකොට එක රාජ්‍යරු කෙනෙකුට මේ අවුරුද්දේ පක්ෂපාත වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට තව අවුරුද්දක වෙන්න පුළුවන්. ඒ වගේ දේශ සීමා හුඟක් වෙලාවට නම්‍යශීලී. නමුත් 1700 ගණන් වලින් පස්සේ ඉඳලා යුරෝපයේ අර සුප්‍රසිද්ධ වෙස්ට්ෆේලියානු කිවිසුමෙන් පස්සේ ඇති වුණු දෙයක් තමයි නූතන රාජ්‍යවලට එකිනෙක රාජ්‍ය විසින් පිළිගනු ලබන්නා වූ දේශ සීමා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර නීතිය විසින්ද පිළිගනු ලබන්නා වූ දේශ සීමා තිබෙනවා. එතකොට දේශ සීමා සාමාන්‍යයෙන් ආක්‍රමණය නොකිරීමට රාජ්‍යයන් අතර අන්‍යෝන්‍ය බැඳීමක් තිබෙනවා. එතකොට නූතන රාජ්‍යයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි විශේෂයෙන් පූර්ව නූතන රාජ්‍යයන් සමග සසඳා බලනකොට අර නිශ්චිත අන්‍ය රාජ්‍යයන් විසින්ද පිළිගනු ලබන්නා වූ අන්‍ය රාජ්‍යයන් විසින් සාමාන්‍ය තත්ත්වයන් යටතේ උල්ලංඝනය නොකරන්නා වූ සහ ජාත්‍යන්තර නීතිය විසින්ද පිළිගනු ලබන්නා වූ දේශ සීමා පැවතීම. එතකොට ඒකේ අනිත් කරුණ තමයි ජාතික පදනම කියන එක. මේ සංවිධානාත්මක පදනම එකක්. දැන් ඔබතුමා සාකච්ඡා කළ නිශ්චිත දේශ සීමාව, ජාතික පදනම, ආණ්ඩුව, ස්වාධිපත්‍ය. මං හිතන්නේ සංවිධානාත්මක පදනමට අයිති වෙන්නේ මේ කරුණු හතර. අපි දෙවෙනි කරුණ පිළිබඳව කතා කළොත් ඉතින් ජාතික පදනම යනුවෙන් දැන් නූතන රාජ්‍යයේ තිබෙන තව ලක්ෂණයක් තමයි නෝ ජාතික පදනම. කියන්නේ ජාතිකත්වය කියන වචන අපි හඳුන්වන්නත් නෝකයි නැත්නම් නේෂන් නෝ. දැන් නූතන රාජ්‍ය හඳුන්වන දේශපාලන විද්‍යාවේ තව සංකල්පයක් තියෙනවා අර භෞමික රාජ්‍ය කියලා අපි කිව්වා වගේම ඒ වචනේ තමයි මේ ජාතික රාජ්‍ය කියන එක. අපි ජාතික රාජ්‍ය කියන වචනේ ලියන්නේ සාමාන්‍යයෙන් ජාතික කියලා ලියලා ඊට පස්සේ ඉරක් ගහලා තමයි රාජ්‍ය කියනවා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ නේෂන් ස්ටේට් කියලා. නේෂන් ස්ටේට් කියන වචනේ ලියන්නේ නේෂන් හයිෆන් කියන අර පොඩි ඉරක් ලියලා ස්ටේට් කියලා. ඒකට හේතුවක් තිබෙනවා. දැන් ඉස්සර රාජ්‍ය සහ ජාතිය කියන දෙක අනන්‍ය වෙලා තිබුණේ නැහැ. නමුත් නූතන රාජ්‍යයේ තියෙන ලක්ෂණයක් තමයි නූතන භෞමික රාජ්‍යයක් නූතන ජාතියක් කියන දෙකම ඓතිහාසික වශයෙන් එක කාල පරිච්ඡේදයක් තුළ සමාන්තරව විකාශනය වුණේ ඔය 17 සියවසේ පවන කාලයේ පටන් අරගෙන. එතකොට 18 සියවස පමණ වන විට යුරෝපයේ මතුණා මෙන්න මෙහෙම අදහසක්. කියන්නේ ජාතියක් ස්වාධීන දේශපාලන වශයෙන් ස්වාධීන ජාතියක් ඉන්නෝ නම් ඒ ජාතියකට වෙනම රාජ්‍යයක් තියෙන්න ඕන. ඊළඟට එම වෙනම රාජ්‍යයට අර ස්වාධිපත්‍ය සහිත රාජ්‍යයට වෙනම ජාතියක් තිබෙන්න ඕන. එතකොට එක රාජ්‍යයක් යන එක ජාතියක
එක ජාතියක් කියන එක රාජ්‍යයකින් ඔන්න ඔය සමීකරණය මත තමයි නූතන ජාතික රාජ්‍ය කියන සංකල්පය පැන නගුණේ අපි හිතනවා සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාවේ කියන දෙයක් තමයි 1789 ප්‍රංශ විප්ලවයේ යුරෝපයේ ප්‍රධාන මේ නිදසුනක් තමයි නූතන ජාතික රාජ්‍ය මොකද දේශ පරමාධිපත්‍ය රාජ්‍ය පරමාධිපත්‍ය බලය නිශ්චිත දේශ සීමා සහිත රාජ්‍යයක් තුළ සංවිධානය වෙලා තියෙනවා ඒක තුළ එන එක ජාතියක් කියන එක එතකොට ආණ්ඩුව කියන කාරණා අපි ගැන අපි ඊළඟට කතා කරමු මිස් පදනමි දැන් ආණ්ඩුව කියන එකත් අපි දේශපාලන විද්‍යාවේ පාවිච්චි කරන ධර්ම සංකීර්ණ සංකල්පයක් මොකද ඒ සංකීර්ණ සංකල්පය අපි සරලවත් අපට තේරුම් ගන්නට පුළුවනේ අවබෝධ කර ගන්නට පුළුවනේ දැන් අපි සාමාන්‍යයෙන් ආණ්ඩුව කියන එක ඒ ආයතනය පිළිබඳව කරන්න පුළුවන් සරල අර්ථ කථනයක් තමයි රාජ්‍ය සතු ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන සංවිධානය ආණ්ඩුවයි කියලා. එතකොට රාජ්‍යයේ බලය රාජ්‍යයට බලයක් තියෙනවා. බලය විධායක බලය තිබෙනවා, ව්‍යවස්ථාදායක බලය තිබෙනවා, අධිකරණ බලය තියෙනවා, යුද්ධ කිරීමේ මේ අයිතියක් තියෙනවා, සුජාත අයිතියක් රාජ්‍යයකට තිබෙනවා. නමුත් ඔය බලය ක්‍රියාත්මක කරන අපි කලින් කිව්වා වගේ රාජ්‍ය කියන එක ටිකක් අපිට මේ ඒක ආයතනික වශයෙන් අපට ස්පර්ශ කළා දකින්න එහෙම අමාරු දෙයක්. නමුත් ආණ්ඩුව කියන එක එහෙම නෙමෙයි. ආණ්ඩුව තමයි අර රාජ්‍ය සතු බලය ක්‍රියාත්මක කරන ආයතනගත ආයතනික සංවිධානය තමයි ආණ්ඩුව කියලා කියන්නේ. එතකොට ආණ්ඩුවේ මෙම ආයතනික පද්ධතිය සංවිධානය වෙලා තිබෙන්නේ ඔය ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ ඊට අමතරව ඩිෆෙන්ස් කියලා කියන ආරක්ෂණ ඔන්නේ කාර්යයන් කියන කාර්යයන් හතර කියලා කියන්න පුළුවන් අතරම පදනම් කොටගෙන අපි රාජ්‍ය සහ ආණ්ඩුව ගැන තරමක්ව ගැඹුරට කල්පනා කරලා බැලුවොත් අප මතක තබා ගත යුතු වැදගත් කාරණයක් තමයි රාජ්‍ය සහ ආණ්ඩුව කියන ආයතන දෙකේ වෙනස හැමදාම තිබුණේ නැහැ කියන එක. ඒක නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නැගීම සමග ඇති වුණු වෙනසක් තමයි. ඒ කියන්නේ ඉස්සර අපි හිතමු 18 වෙනි 17 වෙනි සියවසට පෙර කියන්න පුළුවන් යුරෝපීය 17 වෙනි සියවසට පෙර පවා යුරෝපයේ තිබුණේ රාජ්‍යය ආණ්ඩුවයි එකට. හේතුව තමයි රාජාණ්ඩු ක්‍රමය යටතේ සහ පූර්ව රාජාණ්ඩු ක්‍රමය යටතේ පාලකයා වෙත තමයි ආණ්ඩු බලයත් සංකේන්ද්‍රණය වෙලා තිබුණේ. ඒ නිසා තමයි අර සුප්‍රසිද්ධ ප්‍රකාශයක් කියනවා ප්‍රංශයේ 14 වෙනි ලුවි රජුරුවන්ට රජුරුවන් කලයි කියලා කියනවා. දැන් 14 වෙනි ලුවි රජුරුව ඇවිල්ලා බොහොම ඒකාධිපති බල සහිත රජ කෙනෙක්. එතකොට රාජාණ්ඩු ක්‍රමය තුළ තිබුණු එක මූලධර්මයක් ඔහු ප්‍රකාශ කළා රජේ මායි මා රජයයි කියන සුප්‍රසිද්ධ ප්‍රකාශය. I am the state කියලා. ඒක ඇත්ත වශයෙන් ලංකාවගේ රටක පූර්ව නූතන රාජාණ්ඩු ක්‍රමය තුලත් ඕක තමයි තිබුණේ. රජුරුව තමයි ආණ්ඩුව, ආණ්ඩුව තමයි රාජ්‍යය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල සිදුණු දෙයක් තමයි ඔය රාජ්‍ය සහ ආණ්ඩුව දෙක වෙන්වීම. දැන් ඉංග්‍රීසි විප්ලවය 1688 ඇති වුණු තමයි ওই ක්‍රියාවලිය සංකේතවත් කළ වැදගත්ම සිද්ධිය. රාජ්‍යය ආණ්ඩුවයි වෙන් වුණා. එතකොට ආණ්ඩුව කියන එක එතකොට මහා ජනතාව විසින් මහා ජන නියෝජිතයන් විසින් තෝරාපත් කරගනු ලබන తాවකාලික කාල පරිච්ඡේදයක් සඳහා තෝරාපත් කරගනු ලබන ආයතනයක් බවට පත් වුණා. දැන් අපේ රටේ ලංකාවේ නිසුන ගත්තොත් ලංකාවේ රාජ්‍යය තිබෙනවා. දැන් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් නියම මේ සූත්‍රගත කරපු මූලධර්ම මත සකස් කරපු රාජ්‍යයක් තිබුණා. නමුත් අපි ආණ්ඩුවන් අවුරුදු 5කට නැත්නම් 6කට සැරයක් අපි තෝරාපත් කරගන්නවා. එතකොට ආණ්ඩුව සතු බලය සමදාම පවතින බලයක් නෙමෙයි. ඒක ටික කලකට, නිශ්චිත කාලයකට. එතකොට ආණ්ඩුව මහ ජනතාවගෙත් නියෝජිතයා, රාජ්‍යෙත් නියෝජිතයා. එතකොට රාජ්‍ය සහ ආණ්ඩුව ආයතන දෙකක් හැටියට එකිනෙකින් වෙන්වීම නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ආරම්භය සමග සිදුණු දෙයක්. ඒ නිසා තමයි නූතන දේශපාලන ක්‍රමයන් තුළ අපි කියන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව කියන එක ඒ දෙක දෙකක් කියන එක. නමුත් එතන සම්බන්ධතාවයක් සහ වෙනස්කමයි කියන මේ දෙකම නේද? ඔව් දෙකම තියෙනවා. දෙකම තියෙනවා. ඔව් ඒක තමයි බැලූ බැල්මට
දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ අපි වැසිය කියනවා මේ ආණ්ඩුව කියලා කියන එකේ ආණ්ඩුව කියන වචනේ රාජ්‍ය කියන අර්ථයක් තියෙනවා රාජ්‍ය කියන එකේ ආණ්ඩුව කියන අර්ථයක් තිබෙනවා ඒක පොදු ජන විවාහයක තියෙන දෙයක් ඒක ඒකෙන් පේනවා අපට රාජ්‍ය සහ ආණ්ඩුව සමාන තත්ත්වයන් යටතේ එකයි කියලා කියන්නත් පුළුවන් සමාන තත්ත්වයන් යටතේ ඒක දෙකක් කියලා කියන්නත් පුළුවන් ඒ නිසාම තමයි අපිට राज्य वर्तमान लोके संविधानात्मक पद स्वाधिपत्य विग्रह कर දේශපාලන විද්‍යාවේ ඔය සංකල්පය ගොඩනැගිලා තිබෙන්නේ රාජ්‍ය පමණක් සතුව තිබෙන සමාජ ආයතනයක් හැටියට සමාජ සංවිධානයක් හැටියට රාජ්‍ය පමණක් සතුව තිබෙන සවිශේෂී අධිකාර බලයක් තිබෙනවා කියන කාරණේ කියන්නද ඒක රාජ්‍යයට පමණයි තිබෙන්නේ එතකොට ඒ අනුව රාජ්‍ය සතු ස්වාධිපත්‍ය බලය සමාජයේ අන් කිසිදු සංවිධානයකට හෝ සමාජයකට හෝ නැති පරම බලයක් ඒක ඇබ්සලියුට් ඔතොරිටි එක පරම බලයක් එතකොට නීති පැනවීමට තම මුළු බලය යොදායම නීති ක්‍රියාත්මක කිරීමට ඒ වගේම නීති උල්ලංඝනය කරන්න දඬුවම් කිරීමේ බලය ඒ රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයට තිබෙන සමහර ප්‍රධාන ලක්ෂණ වලින් කිහිපයක් තමයි නමුත් පරමාධිපත්‍ය රාජ්‍යයට තිබෙන ওই විශේෂ බලය පරමාධිපත්‍ය බලය පිළිබඳව අත් වශයෙන්ම දේශපාලන න්‍යාය තුල දේශපාලන දර්ශනවාදය තුල එක මතයක් නැහැ. මත විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි උසස් පෙළ නිර්දේශ පත්‍රයේදී ඉගෙන ගන්නේ ඔය ස්වාධිපත්‍ය බලය පිළිබඳ මූලික හැඳින්වීමක් තමයි. එතකොට දැන් දේශපාලන න්‍යාය මත කරන ප්‍රශ්න තමයි රාජ්‍යයට නම් ස්වාධිපත්‍ය බලය ලැබිලා තියෙන්නේ මන්ද? ස්වාධිපත්‍ය බලයේ මූලාශ්‍ර මොනවද? පුරවැසියන් ඇයි මේ ස්වාධිපත්‍ය බලය පිළිගන්නේ? අත් වශයෙන් රාජ්‍යයට ඔය කියන විදිය බලයක් තිබෙනවද කියලා සමහර දේශපාලන න්‍යාය වලින් ප්‍රශ්න කරනවා. එන රාජ්‍ය පිළිබඳ දේශපාලන සංකල්පය ඇති. ඊට වැදගත් වෙනෝනේ රාජ්‍ය හා ස්වාධිපත්‍ය, රාජ්‍ය හා පුරවැසියා කියන ඒ කාරණා දෙකනේ අපි දෙක ඔන්න විදිහට සාකච්ඡා වෙනවා. සාකච්ඡා වෙනවා. දැන් ඊළඟට දේශපාලන න්‍යායන් තුල ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායන් ස්වාධිපත්‍ය ගැන කියන්නේ රාජ්‍යයේ තියෙන ස්වාධිපත්‍ය බලය අසීමිත නැහැ. මොකද ඒවා රාජ්‍යයේම බලය යම් යම් කොන්දේසිවලට යටත් කියලා ප්‍රජාතන්ත්‍රවාදී බඳ න්‍යායන් කියනවා. ඊළඟට තවත් දැන් ස්වාධිපත්‍ය බලයේ මූලාශ්‍රය මොකද්ද රාජ්‍ය බලයේ? දැන් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායන් සහ සමූහාණ්ඩුවාදී න්‍යායන් කියන්නේ එම බලයේ මූලය මහ ජනතාවයි සමාජය කියන එක. රාජ්‍ය ස්වාධිපත්‍ය බලය යන සමාජමය නිර්මාණයක් සමාජයේ සිද්ධෙන ලද බලයක් කියලා තමයි ප්‍රජාතන්ත්‍රවාදී සහ සමූහාණ්ඩුවාදී න්‍යාය කියන්නේ. ඒ රාජ්‍ය පිළිබඳ ඊට පෙර තිබුණු පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායවල තිබුණේ එහෙම නෙවෙයි. රාජ්‍ය ස්වාධිපත්‍ය බලය දෙවියන් විසින් ප්‍රදානය කරන ලබු දෙයක් කියලා. ඒ වගේ දේශපාලන න්‍යායේ නොයෙකුත් ප්‍රවේශ තියෙනවා කියනවා. අපි මම මෙතනදී ඇත්තට ඒ පිළිබඳව දැනගන්න කැමතියි. අපි දැන් රාජ්‍ය පිළිබඳ න්‍යායික ප්‍රවේශය යටතේ මම හිතන්නේ දරුවන්ට ඉතා වැදගත් වෙයි කියලා මම ප්‍රවේශ දෙකක් විතර ඔබතුමාගෙන් විස්තර සහිතව කාල වේලාව තියෙන පරිදි අහන්නට කැමතියි මහාචාර්යතුමනි. අපි මෙතෙන්දී සමාජ සම්මුතිවාදී පිළිබඳව පොඩ්ඩක් කතා කළොත් රාජ්‍ය පිළිබඳ න්‍යායික ප්‍රවේශය යටතේ. ඒක මම හිතන්නේ ඉතා වැදගත් අපට කතා කරන එක. මොකද ඒක දේශපාලන චින්තනය තුළ තිබෙන ප්‍රධානම සංකල්පයක් තමයි රාජ්‍ය පිළිබඳ සමාජ සම්මුතිවාදය කියන එක. ඒ රාජ්‍ය පිළිබඳ සමාජ සම්මුතිවාදයේ මූලිකම මතු කරන ප්‍රශ්නේ තමයි මේ රාජ්‍ය මනුෂ්‍ය ඉතිහාසය තුළ ආරම්භ වුණේ කවර තත්ත්වයන් යටතේද? කෙසේද රාජ්‍ය බිහි වුණේ කියන එක. ඒතකොට සමාජ සම්මුතිවාදය යනු මූලික වශයෙන්ම රාජ්‍ය නිර්මාණය පිළිබඳ සංකල්පයක්, එක්තරා ප්‍රවාදයක්.
එතකොට ප්‍රවාදී ඉදිරිපත් කරපු දේශපාලන චින්තකයෝ තමයි තෝමස් හොබ්ස් පළමුවට ඉදිරිපත් කළා වූ 1652 ලියපු ලෙවියාතන් කියන කෘතිය ඊළඟට ජෝන් ලොක් ඉමැනුවෙල් කාන්ට් ඊළඟට රූසෝ ප්‍රධාන හතර දෙනා තමයි අපි ඉගෙන ගන්න දැන් සමාජ සම්මතවාදය මෙන්න මෙවැනි දෙයක් කියනවා සමාජ සම්මතවාදයේ බිහිවෙන්නට පෙර රාජ්‍ය නිර්මාණය පිළිබඳ යුරෝපයේ තිබුණු මූලිකම මතය තමයි රාජ්‍ය දෙවියන්ගේ නිර්මාණයක් කියන එක. එතකොට අර එංගලන්තයේ ඇති වුණා 1643 වල විශාල සිවිල් යුද්ධයක් ඇති වුණා. සිවිල් යුද්ධය ඇති වුණා පාර්ලිමේන්තුවාදීන් සහ රාජාණ්ඩුවාදීන් අතර. ඒ සිවිල් යුද්ධය 1649 අවසන් වුණේ රජුරෝ අල්ලලා හිසගස දාලා මරලා ලන්ඩන් නුවරදී මේ පාර්ලිමේන්තුවාදීන්ගේ ජයග්‍රහණයෙන්. එතකොට පාර්ලිමේන්තුවාදීන්ගේ පාර්ශවය ජයගත්තට පස්සේ මේ රාජාණ්ඩුවාදී පාර්ශවයෙන් ලොකු මතුවුණු ප්‍රශ්නයක් තමයි මේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වන රාජ්‍යයේ දෙවියන් වහන්සේගේ නියෝජිතයා වන මේ රජුරෝ අල්ලලා ඔහුගේ හිස ගසා දාලා දැන් මරලා තියෙනවා. එහෙමනම් මේ රාජ්‍ය පිළිබඳ දේව නිර්මාණවාදයක් දැන් තවදුරටත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ රාජ්‍ය බලය පිළිබඳ අලුතෙන් න්‍යායක් ගොඩනගන්න ඕනේ කියලා තෝමස් හොබ්ස් ඉදිරිපත් කළ තර්කය තමයි රාජ්‍ය කියන එක ඇත්ත වශයෙන්ම දේව නිර්මාණයක් නොවේ මිනිස්යන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සහ වෙනත් උමනාකම් සඳහා මිනිස්යන්ගේ සම්මුතියක් තුළින් ගොඩනගපු දෙයක් මේ රාජ්‍ය කියන එක. එතකොට සමාජ සම්මුතිවාදයේ තියෙන පොදු උපකල්පනයක් තමයි මිනිස් ඉතිහාසයේ තිබුණා රාජ්‍ය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලන විට අවධීන් දෙකක්. පූර්ව රාජ්‍ය අවධිය සහ රාජ්‍යයක් නැති අවධිය. පූර්ව රාජ්‍ය අවධිය කියලා කියන්නේ මේ මිනිස්ය බිහි වුණාට පස්සේ දැන් ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුළ දෙවියන්වහන්සේ නමවට පස්සේ කියලා හිතමු. කාලයක් තිබුණා රාජ්‍යයක් නැතුව මිනිස්සු අරාජකව ඉන්නවා. දැන් හොබ්ස් කියන විදිහට මිනිස්සු බොහොම ආත්මార్థකාමීව එකිනෙකාට ගාගෙන මරාගෙන අනුංග දේවල් උදුරාගෙන මංකොල්ලගාගෙන කිසිම සාමයක් සමාදානයක් නැතුව ප්‍රචණ්ඩව ජීවත් වෙනකොට මිනිසුන්ට ඒක අවස්ථාවදී තේරුණා නේද මෙහෙම ඉඳලා වැඩක් නැහැ අපි මේ ජීවිතය අවසන් කරන්න ඕන මොකද එතකොට තමයි අපට ගිනගාට ආරක්ෂාව ලබා ගන්න පුළුවන් එක්කෙනෙක් තව කෙනෙකුට වරදක් කළොත් ඒ මිනිහට දඬුවම් දෙන්න පුළුවන් ඒ නිසා අපි කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා අපි අතරේ තියෙන ශක්තිමත් පුරුෂයෙක් තෝරාගෙන ඔහුට අපිව පාලනය කරන්න බලය පවරමු කියලා. දැත්ත වශයෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනෙත් උවිත සමාන කතාවක්. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනෙත් ඔය මිනිස්සු එක්තරා ශක්තිමත් පුරුෂයෙක් තෝරලා ඔය අරාජක තත්ත්වය අවසන් කරන්න ඔහුට මේ අපිව පාලනය කරන්න කියලා ඔහුට අපට අපේ මේ කුඹුරු ටිකවත් දහන්නේ ටිකුත් දෙනවායි කියලා කියන බදු ගෙවනවායි කියලා. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන කතාවට සමාන කතාවක් තිබෙනවා අපේ ජන ප්‍රවාදවල මහා සම්මත රජුරන් පිළිබඳ ප්‍රවාදය. දැන් අපි මහා සම්මත සංකල්පය ලංකාවේ දැන් දකුණු පළාතේ තොවිල්වල ඉදිරිපත් කරන සමාන කතන්දරවල තියෙනවා. මහා සම්මත රජුරෝ මෙන්න මෙහෙම වුණයි කියලා මහා සම්මත රජුරන්ගේ බස උන්නාසයට කියලා කතන්දර තියෙනවා. ඒතර මහා සම්මත කියන සංකල්පෙත් ඇත්ත වශයෙන්ම අර නූතන සමාජ 1600 ගණන් වල ආපු සමාජ සම්මුතිවාදී සංකල්පයට සමාන රාජ්‍ය නිර්මාණය පිළිබඳ අදහසක්. එතකොට සමාජ සම්මුතිවාදී රාජ්‍ය නිර්මාණයේ සංකල්පයක් හැටියට වැදගත්ම අදහස තමයි රාජ්‍ය යනු මිනිසුන්ගේ නිර්මාණයකි. එතකොට මිනිසයන්ට මිනිසයන් සමාජයේම උමනාකම් සඳහා ඇති කරගෙන පු සංවිධානයක්. වෙනත් ආකාරයකින් කියනවා නම් රාජ්‍ය බලය යනු සමාජයෙන්ම නිෂ්පාදනයක් කියන්නේ දේශපාලන බලය සමාජයේ නිෂ්පාදනයක්. එතකොට ලොක් ඕකට ගෙනාවා ඉතාම වැදගත් සංකල්පයක් හොබ්ස් ඉදිරිපත් නොකරපු සංකල්පයක් ඔය සමාජ සම්මුතිවාදයෙන් මහු ගෙනාවා රාජ්‍ය බලය වැසියන් රාජ්‍ය නිර්මාණය කළ පාලකයාට බාර දෙන්නේ රාජ්‍ය බලය බාර දෙන්නේ කොන්දේසි සහිතව. ඒ කොන්දේසි කඩන්න රාජ්‍ය බලය බාර දුන්නු පාලකයාට බලයක් නැහැ. එතකොට හොබ්ස් කියුවා මේ සමාජය විසින් නිර්මාණය කරනු ලැබූ රාජ්‍ය බලය පිළිබඳව සමාජයට වග කියන්න පාලකයන් බැඳී ඉන්නවා කියලා. ওই සමාජ ගිවිසුමේ ලොක් ඉදිරිපත් කරපු මේ සමාජ ගිවිසුම් දෙකක් තිබෙනවා. හොබ්ස් ඉදිරිපත් කරපු සමාජ ගිවිසුම් න්‍යාය එක ගිවිසුමයි තියෙන්නේ. ඒ ගිවිසුම ඇවිල්ලා පාලකයා සහ වැසියන් අතර
ඇතිවෙන එක කිවිසුමක්. ඒ කිවිසුමෙන් කියන්නේ වැසියෝ කියනවා පාලකයා කියලා පත් කරපු පුද්ගලයාට මේ දැන් අපිව පාලනය කරලා අපට ආරක්ෂාව සපයන්න අපි තමුන්නාසෙට අයබොදු ගෙවන්නම් යටත් වෙන්නම් කියලා. ලොක් කියනවා ඒක විතරක් නෙමෙයි. ඒක එක කිවිසුම පමණයි. දෙවෙනි කිවිසුම මොකද වැසියෝ පාලකයාට කියනවා අපිව පාලනය කිරීමේ වරම අපි තමුන්නාසෙට දෙන්නම්. හැබැයි දෙන්නේ කොන්දේසියක් උඩ පමණයි. අපි ඔබ එම කොන්දේසිය නොකඩයි කියන විශ්වාසය මත තමයි අපි ඔබට දෙන්නේ. හැබැයි කොන්දේසිය කැඩුව ගමන් ඔබ අතින් ඒ බලය ආපහු ගන්න සමාජයට අයිතියක් තියෙනවා කියලා. ඔය විදිහට තමයි සමාජ සම්මුති න්‍යාය රාජ්‍ය ආරම්භය සහ රාජ්‍ය සහ සමාජය අතර තියෙන සම්බන්ධතාවයේ ස්වභාවයත් පිළිබඳව සමාජ සම්මුතිවාදය සාකච්ඡා කරනවා. ඔය සරලව කියනවා නම් ඒක තමයි සමාජ සම්මුතිවාදයේ කියන්නේ රාජ්‍ය පිළිබඳව. හොඳයි මහාචාර්ය. ඔබ ඇහුවා මාක්ස්වාදී න්‍යාය ගැන නේද? දෙවෙනි එක මාක්ස්වාදී පිළිබඳවත් අපි කෙටියෙන් කතා කරමුද බලන්න. ඒක වැදගත් වෙයි අපේ දරුවන්ට. දැන් රාජ්‍ය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය ඔය සමාජ සම්මුතිවාදී න්‍යායට සම්පූර්ණ වෙනස් එකක්. දැන් සමාජ සම්මුතිවාදයේ ඇත්ත එක්තරා ප්‍රවාදයක් කියන එක ප්‍රබන්ධ කතාවක් කියන එක මේ ඇත්ත වශයෙන් සිදු වුණ දෙයක් නොවේ. ඒකත් අපි මතක තබා ගත යුතුයි. ඒකට දේශපාලන චින්තනය ආපු එක්තරා උපමාගතාවක් තියෙනවා. ඒක උපමාගතාවකට වඩා ඈතට අපි නොගත යුතුයි. නමුත් වැදගත් දෙය තමයි ඉස්සර කාලේ ওই දේශපාලන න්‍යාය තර්ක ගොඩනැගුවා උපමාගතා ආශ්‍රයෙන්. ඉස්සර එහෙමයි මතුනේ. ඒතකොට මාක්ස්වාදී න්‍යාය කියන්නේ මෙහෙමයි. රාජ්‍ය බිහි වුණේ සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් හැටියට ගෝත්‍රික සමාජයේ යම් කිසි නිශ්චිත ආර්ථික සමාජ තත්ත්වයන් යටතේ කියන එක. දැන් මාක්ස්වාදී න්‍යායනු පිළිගන්න දෙයක් තමයි මේ පූර්ව රාජ්‍ය යුගයක් තිබුණයි කියන එක. ඒ කියන්නේ රාජ්‍යයක් නැති යුගයක්. අර සමාජ සම්මුති න්‍යාය වගේ අග්ගඤ්‍ය සූත්‍රයේ කියන ප්‍රවාදයේ වගේම රාජ්‍යයක් නැතුව මුල් කාලේ මිනිස්සු හිටියා. හැබැයි මාක්ස්වාදී න්‍යායෙ මෙන්න මෙහෙම කියනවා. රාජ්‍යයක් නැතුව හිටපු සමාජය මාක්ස්වාදී න්‍යායෙන් හඳුන්වනවා මේ ප්‍රාග් පූර්ව කොමියුනිස්ට් සමාජයක් කියලා. ඒක සමාජයක්. ඒ සමාජය මේ කොමියුනිස්ට් සමාජයක්. කොමියුනිස්ට් කියන වචනේ අර්ථය දේපළවල සාමූහික හිමිකම තිබෙන මිනිස්සු එකිනෙකා සමග හවුලේ එකට හරි සාමූහිකව ජීවත් වුණා කියන අර්ථය. එතකොට මාක්ස්වාදී න්‍යායෙන් කියනවා මේ අර මිනිස්සු සාමූහිකව ඒ කාලේ මිනිස්සු දඩයම් කළ ජීවත් වුණු යුගයේ සාමූහිකව ජීවත් වෙන යුගය අවසන් වෙලා තරමස්තවදී මනුෂ්‍යයා ගවිතෙන් කරලා හරිද අර ගයක් හදාගෙන ගෙවල් හදාගෙන අර ස්ථාවර ජීවිතයක් ගත කරනකොට මනුෂ්‍යයන් අතර ඇති වෙනවා මේ පුද්ගලික දේපොළ පිළිබඳ අදහසක්. කියන්නේ ධාන්‍ය ඉඩකඩම් මේ තමන්ටයි කරගන්න. එතකොට මාක්ස්වාදී න්‍යාය කියනවා මේ පුද්ගලික දේපොළ ක්‍රමයක් සමග දේපොළ හිමි සහ දේපොළ නැති කියන සමාජ දෙකොටසකට බෙදුණයි කියලා. ඒ කියන්නේ මාක්ස්වාදී භාෂාවේ වචනෙන් කියනවා නම් මේක පන්ති ඇති වුණා කියලා ආර්ථික වශයෙන් ඇතිවන අසමානතා මත. එතකොට මේ සමාජ පන්ති වලට බෙදුණා. පන්ති වලට බෙදුනහම මේ දෙකොල්ල අතර පන්ති ගැටුම් ඇති වෙනවා. එතකොට පන්ති ගැටුම් निराකරණය කිරීමේ ආයතන හැටියට තමයි රාජ්‍ය බිහි වුණේ කියලා තමයි මාක්ස්වාදී න්‍යායෙන් කියන්නේ. එතකොට අර පන්ති සමාජයේ පන්ති විභේදනය සහ පන්ති ගැටුම තමයි අර රාජ්‍යයක් රහිතව පැවතුණු සමාජයේ රාජ්‍යයක් බිහිවීමේ පසුබිම තිබුණු මූලික ආර්ථික සමාජ සාධක දෙක. ඊට පස්සේ මාක්ස්වාදී න්‍යාය කියනවා රාජ්‍ය ඔය විදිහට බිහි වුණාට පස්සේ කාලෙදී සමාජ පරිවර්තනය සමාජ විකාශනය සමග විවිධ ස්වරූපවලට පත් වුණා කියලා. දැන් ගෝත්‍රික රාජ්‍ය ඊට පස්සේ වැඩවසම් සමාජයේ වැඩවසම් රාජ්‍ය ඊළඟට ධනවාදී සමාජයේ ධනවාදී රාජ්‍ය. හැබැයි මාක්ස්වාදී න්‍යායෙන් කියනවා තව දෙයක්. මේ රාජ්‍ය කියන එක කිසිම අවස්ථාවක ඒ කාලේ යුරෝපීය දර්ශනවාදීන් කිව්ව වගේ මේ හැම පුරවැසියෙකුටම අයිති සමාජයේ පොදු වස්තුවක් නෙවෙයි. මේක පාලක පන්තිය හරිද දේපළ හිමි ආර්ථික බලය දේශපාලන බලය හිමි පන්තිය අනෙකුත් පන්තීන් මර්ධනය කරලා යටපත් කරගෙන පාවිච්චි කරපු පන්ති ආයුධයක් කියලා මාක්ස්වාදී න්‍යායෙන් කියනවා. එහෙම කියලා ඊට පස්සේ මාක්ස්වාදී න්‍යායෙන් කියනවා මේ ධනවාදී සමාජයෙන් පස්සේ රාජ්‍ය තර්කානුකූලව බැලුවොත් අවසන් වෙනවා කියලා කොමියුනිස්ට් සමාජෙදී. ඒ විදිහේ විශාල විස්තරයක් තමයි මාක්ස්වාදී න්‍යායෙන් රාජ්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත්
मम इदिरिपत् कले बहुम सरल प्रवेश राज्य पीलिबंद न्यायिक प्रवेश समाज सामूतिवादी पीलिबंद मार्क्सवादी पीलिबंद उबट इता सरल पेहदरी कर गायकना कथाकरण बलापुर देशपालन मतवाद पीलिबंद मंगिता ने देशपालन मत अभी मुलिन मं कमती दनगण महाचार्य तुमन सबवीन देशपालन मतवाद या विधियट देशपालन मतवाद अन्वीन अभी हनुन्वन्नी मुनवाद अभी देशपालन मतवाद यानो खबर यदि के ला अवबोध करेंगे मैं पलमें पियोर है ठीक है पलमें नहीं पियोर है सर मैं मतवाद के अन्य को मंगत के ला तरंगन बलमु एक वैध करते हैं ना तब मतवाद या के ले के अन्य सामाजिक भवती ना चिंतन पद्धति अकील अपट सरल अर्थकथने मतवाद सामाजे मतवाद विशाल प्रमाण अक्तिबन समाज मतवाद समावट जाति पीलिबंद आगम पीलिबंद प्रजा पीलिबंद इतिहास पीलिबंद आर्थिक पीलिबंद मतवाद तीन मतवाद वाल तीन लाख क्षण मतवाद वलिन समाज अपटमी लोकेट अवश्य सपयन एक लोक दृष्टि के वचने पावचीकर वर्ल्ड व्यू के इंग्रीसी मतवाद के मतवाद के देशपालन न्याय बलून अध्याकार दार्शनिक पत्तिंग बलवा मतवाद कील की अन्ने समाज यथार्थ विनस्कर व्याजल से पेन्न देखिए समान तर्क करना मार्क्सवादी न्याय की दुष्टवादी करे ఐడియాలజీ హేకిం కరన్నే సమాజతిని యథార్థే పెన్నన్నేతు యథార్థే వసంకరల వ్యాజ చిత్రయక్ లోకేగన పెన్నవీము తమై దృష్టివాదవల కార్యే ఏక ఏక తరవతిక ఏక దార్శనిక తీరుం క్రీమ ఒక అపి మెమ సస్పిల పాడమేది దృష్టివాదే నత్తం మతవాదే కేన వచనే ఏ సంకల్పే విగ్రహకరణ ఏ అర్థే నమే ఇట వడ తరమక్ समाज विद्यात्मक इतकोट समाज तिबिनवा मे समाज खंडायम लोके समाज नेत्तं तमं देस बलन तमं तेरुंगन्न देक्मोल गरनावंती ए देक्मोल लविल मे अधास समुच्चयन मतवाद केलकन उन्नोवट तमाई इतकोट देशपालन मतवाद केलकन देशपालन क्षेत्रय तुल पवतिन नेत्तं देशपालन क्रियावली हडगस्वन देशपालन चिंतक वटा गुडने देशपालन चिंतन वालावादी चिंतन आरंभ समाजवादी मार्क्सवादी दुष्टवादी गुण नम जातिवादी जातिवादी अंदर लंका सिंह जाति दिमल जाति हिंदू जाति चिंतक बरगण बलापुर विग्रह देशपाल मे मतवाद महिता अभी आरंभ वशेन प्रश्न पीलिपी देशपालन मतवाद प्रश्न पीलिगन उस
දේශපාලන විද්‍යා නිර්දේශ පත්‍රයේ මම අපේ ශිෂ්‍යාවන්ට අවකාශයක් ලැබෙනවා මතවාද ගණනාවක් ඉගෙන ගන්න. එතකොට ඇයි අපි අත්‍යවශ්‍යම ඉගෙන ගන්න ප්‍රධාන හේතුව තමයි දේශපාලන මතවාද වලින් අතිවිශාල දේශපාලන කාර්යයක් සිදු කරන නිසා. අපි ටිකක් ඒක පැහැදිලි කරගනිමු. දැන් දේශපාලන මතවාදයකින් ප්‍රකාශයටපත් වෙනවා සමාජ කණ්ඩායම් අතර තිබෙන සමාජ දේශපාලන විඥානයම්. ඒ කියන්නේ ඔවුන්ගේ දේශපාලන මනස ප්‍රකාශයටපත් වෙනවා දේශපාලන මතවාදකින්. එතකොට ඒ වගේම දේශපාලන මතවාද වනාහි සමාජයක තිබෙන දේශපාලන විඥානයේ ඇඩගස්වන ප්‍රධාන සාධකයක් බලවේගයක්. ඒ කියන්නේ අපි ලෝකයේ දේශපාලන වශයෙන් තෝරා තේරුම් ගන්න කෙසේද යන්න නිර්ණය කරන්නේ තීරණය කරන්නේ බොවලවට ඔය මතවාද විසින්. තුන්වෙනි එක ඉතා වැදගත් වෙනවා සමාජයක තිබෙන දේශපාලන ආයතන සභාවිත මොනවාද ඒවායේ ස්වභාවය කුමක්ද කාර්යයන් කුමක්ද කියලා තීරණය කරන්නේ දේශපාලන මතවාද වලින්. නිදසුනක් ලෙස පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, ස්වාධීන අධිකරණය, දේශපාලන පක්ෂ විපක්ෂය සියල්ල පිටුපස තිබෙනවා. ඕවා නිර්ණය කරපු, ඕවා ප්‍රාත්ම සුජාත කරපු, සාධාරණීකරණය කරපු දේශපාලන මතවාද. ඒ විතරක් නෙමෙයි, අපි සමාජ කණ්ඩායම් වල, සමාජ කොටස් වල පුරවැසියන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වයට මඟ පෙන්වන්නේ දේශපාලන මතවාද වලින්. අපි දැනුවත්ව නොදැනුවත්ව අපේ දේශපාලන ක්‍රියාකාරීත්වයට මතවාද වලින් මඟ පෙන්වනවා. ඔය තමයි දේශපාලන මතවාද වල තියෙන ප්‍රධාන කාර්යයන්. හොඳයි, එහෙමනම් පැහැදිලිව හඳුනාගත්ත දරුවනි, දේශපාලන මතවාද යනු මොනවාද, මේ දේශපාලන මතවාද වලින් සිදුවන කාර්යභාරය කුමක්ද කියලා අපි තවත් වැදගත් සම්ස්ථානයකට පැමිණෙන්නේ. මම හිතන්නේ අපි මේ දේශපාලන මතවාද යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලිබරල් වාදී, සමාජවාදී, සමූහ ආණ්ඩුවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ෆැසිස්ට් වාදී, ජාතික වාදී, ඒකම අපි අලුතෙන් විශ්ව නිර්දේශිත හඳුන්වා දුන්න පරිදි නිරාගමික වාදී හා ස්ත්‍රීවාදී පිළිබඳව. මෙතන පළමුවෙන්ම අපි හඳුනා ගන්න මහාචාර්යතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මම කැමති ලිබරල් වාදී පිළිබඳව අපේ දරුවන්ට පැහැදිලි විග්‍රහයක් කරන්න. ලිබරල් වාදය දේශපාලන මතවාදයක්, දේශපාලන දර්ශනවාදයක්, ඒ වගේම ආණ්ඩුක්‍රම න්‍යායක්. ඒ විතරක් නෙමෙයි, ලිබරල් වාදය ආර්ථික දර්ශනයක් සහ ආර්ථික මතවාදයකුත් වෙනවා. ඒ ටික පුළුල් පරාසයක් තුළ පවතින මතවාදයක් තමයි. එය නූතන ලෝකයේ රාජ්‍ය ආණ්ඩුක්‍රම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, දේශපාලන ආයතන, දේශපාලන භාවිත, දේශපාලන පරිවර්තන ගමන් මග යනාදිය හැඩගැස්වීමට බලපාපු ප්‍රධානතම දේශපාලන මතවාදය තමයි. එතකොට නූතන ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය, කැබිනට් ආණ්ඩුක්‍රමය, ඊළඟට අපි හැමෝම දන්නා බලතල වෙන්කිරීම, ස්වාධීන අධිකරණය, මූලික අයිතිවාසිකම්, පුද්ගල නිදහස යන මේවා සහ ඒවාට සම්බන්ධ මූලධර්ම සහ භාවිතයන් හැඩගස්වලා තිබෙන්නේ මේ සම්භාව්‍ය ලිබරල්වාදී දේශපාලන දර්ශනයේ මතවාදී ඉගැන්වීම් වලට අනුකූලව තමයි. මතන මෙතනින් අපිට වැදගත් තියෙන්නේ තෝම්ස් හොබ්ස්, ජෝන් ලොක් ඒ පිළිබඳව අපිට ලියන්න පහසු වෙයි අපේ දරුවන්ට ලිබරල්වාදී පිළිබඳව අදහස් ඉදිරිපත් කරපුවා. දැන් ඔබ සඳහන් කරපු ලොක් එම වැදගත් වෙන්නේ සම්භාව්‍ය ලිබරල්වාදී දේශපාලන චින්තනය ගැන ඉගෙන ගන්න කොට තමයි. එතකොට අප මතක තබා යුතු දෙයක් තමයි මේ ලිබරල්වාදයේ ඇත්ත වශයෙන්ම ධාරා මූලික වශයෙන් ධාරා තුනකින් සමන්විත චින්තනයක් කියන එක. දැන් 17 වෙනි සතියේ යුරෝපයේ ආරම්භ වුණු ලිබරල්වාදයේ අපේ නිර්දේශ පත්‍රයේ වැඩියෙන්ම අවධාරණය කරන සම්භාව්‍ය ලිබරල්වාදී. ඊළඟට ලිබරල්වාදයේ අනෙකුත් ධාරාවක් තිබෙනවා. ඒක අපි එක හඳුනනවා පශ්චාත් සම්භාව්‍ය ලිබරල්වාදී කියලා. 1880 ගණන්වල විතර එංගලන්තේ ආරම්භ වුණේ එක. 1960 ගණන් 70 ගණන් දක්වා ඒක පැවතුනා. ඒ කියන්නේ සමාජ උපසාධනවාදය සමග මිශ්‍ර කරගත්තු. ඒකට කියනවා සමාජ ලිබරල්වාදය කියලා සමහරු කියනවා. දැන් තුන්වෙනි අවධියක් තියෙනවා, තුන්වෙනි ධාරාවක්
තියෙන මේ වර්තමානයේ පවතින නව ලිබරල්වාදය. ඉතින් අපි අපේ නිර්දේශ පත්‍රයේ මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ සම්භාව්‍ය ලිබරල් වාදය. දැන් සම්භාව්‍ය ලිබරල් වාදයේ අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා චිත්තකයන් මම හිතන්නේ තුන්දෙනෙක් පිළිබඳව. ජෝන් ලොක්, ඊළඟට රූසෝ, ඊළඟට මොන්ටෙස්කියු. මොන්ටෙස්කියු බලන දෙනාගෙන තමයි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ. ඉතින් ජෝන් ලොක් වැදගත් කරනවා සම්භාව්‍ය ලිබරල් වාදයේ දේශපාලන දර්ශනවාදය සහ දේශපාලන චින්තනය ආරම්භ කරපු චින්තකයා හැටියට. ඔහු තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිමද න්‍යාය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිමද න්‍යාය මූලික වශයෙන්ම ගොඩනගපු චින්තකයා. එතකොට අපි බැලුවොත් ජෝන් ලොක්ගේ පසුබිම, ජෝන් ලොක් දැන් ඔබ කලින් සඳහන් කරපු හොබ්ස්ට පසුව ඉංග්‍රීසි දේශපාලන චින්තනය තුළ මතුනේ. අපි හොබ්ස් ගැන කතා කරද්දී කලින් පාඩමේදී කිව්වා හොබ්ස් ඇවිල්ලා රාජාණ්ඩුවාදය ආරක්ෂා කළා කියලා. ඒතර ලොක් නියෝජනය කළේ රාජාණ්ඩුවාදය නෙමෙයි, රාජාණ්ඩුවාදයට විරුද්ධ පාර්ලිමේන්තුවාදය. ඒ නිසා තමයි ඔහු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම වැදගත්ම න්‍යායධරයා නැත්තම් චින්තකයා ලෙස සැලකෙන්නේ. මොන්ටෙස්කියු බලතලවන් කිරීමේ සිද්ධාන්තයෙන් තවදුරටත් ඉදිරියට එන ගියා. දැන් සීමිත ආණ්ඩුව කියන සංකල්පය ලිබරල් චින්තනයෙන් මූලික අදහස මෙන්න මේකයි. ආණ්ඩුවේ බලය සීමා සහිතයි කියන එක. දැන් ඔය අදහස ලිබරල් වාදයට ආවේ යම්කිසි ඓතිහාසික පසුබිමක් තුළ. ඒ කාලේ යුරෝපයේ දැන් නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය බිහි වෙන්නට පෙර යුරෝපයේ තිබුණු දේශපාලන ක්‍රමය තමයි වැඩවසම් රාජාණ්ඩුක්‍රමය. ඒක බලධාරී රාජාණ්ඩුක්‍රමය තමයි පැවතුනේ. එතකොට රජවරු හැම අවස්ථාවකම කල්පනා කරපු දෙයක් තමයි දේශපාලන බලය තමන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුණු දෙයක්. ඒ අසීමිත බලයක්. එතකොට තමන්ට කැමති විදිහට ඒ දේශපාලන බලය හිතුවක්කාරව සීමා විරහිතව බාධා විරහිතව භාවිතා කළ හැකි කියන එක. ඒ නිසාම තමයි යුරෝපයේ ඇති වුණේ 18 වෙනි සියවස් වන විට අර ප්‍රජා පීඩක පාලන තන්ත්‍රයන් ඉංග්‍රීසියෙන් කියනවා ටිරනි කියලා. ඉරණ කියන වචනය ඒ කාලේ ඉංග්‍රීසි ප්‍රංශ දේශපාලන චින්තනයේ නිතරම යන වචනයක් තමයි. ඒගොල්ලෝ කියනවා අර රාජානුක්‍රමය නිසා ඇතුළෙන් බිහි වුණේ ප්‍රජා පීඩක නැත්නම් ටිරණි කියන පාලන තන්ත්‍රයක් කියලා. එතකොට රාජ්‍යය අර මහජනතාව විසින් නිර්මාණය කරන ලැබුදයක් නම් අර අපි කලින් පාඩමේදී කිව්වා වගේ රාජ්‍ය බලය යනු සමාජමය නිර්මාණයක් නම් ඒ සමාජය පාලකයාට බාර දීලා තිබෙන්නේ කොන්දේසි සහිතව නම් එම බලය අත් වශයෙන් සීමිත විය යුතුයි. එතකොට සීමිත ආණ්ඩුව කියන ඔය සංකල්පය ඉදිරිපත් කිරීමේදී ලිබරල් දේශපාලන දර්ශනවාදීන් නිතරම රාජ්‍ය බලය යනු අයුතු ලෙස, සිතුවක්කාර ලෙස, ප්‍රජා පීඩක ලෙස භාවිත කළ හැකි සම්පතක් ලෙස පාලකයන් විසින් සලකනවා කියන ඒදී දැක්කා. ඒ දැකලා ඒක වැළැක්වීමට තමයි රාජ්‍යයේ බලය සීමා කරන්න ඕන කියලා කිව්වේ. එතකොට ලොක් ඉදිරිපත් කරපු සංකල්ප අනුව රාජ්‍ය බලය සීමා වෙනවා මූලික යාන්ත්‍රණයන් දෙකකින්. පළවෙනි යාන්ත්‍රණය තමයි අර සමාජ කිවිසුම කියන යාන්ත්‍රණය. එතකොට ලොක්ගේ සමාජ සම්මුතිවාදී න්‍යාය අපි කලින් කිව්වා වගේ අර කිවිසුම් දෙකක් තියෙනවනේ. ඒ කිවිසුම් දෙකෙන් එකක් තමයි, දෙවෙනි කිවිසුම තමයි පාලකයන්ට වැසියන් බලය පවරන්නේ කොන්දේසි වලට යටත්ව. ඒ කොන්දේසි වලින් බලය සීමිත වෙනවා. දෙවෙනි එක තමයි සීමිත කාලෙකටයි බලය දෙන්නේ. ඒ කාලේ තිබුණ හැටියට අවුරුදු පහකට පසුව ඒ බලයේ ඒ වරපත්‍රය අලුත් කළ යුතුයි. ඔන්න ඔය අර්ථ දෙකෙන් තමයි ලොක් ඉදිරිපත් කළේ සීමිත ආණ්ඩුව කියන සංකල්පය. හොඳයි, එහෙමනම් අපි දේශපාලන මතවාද යටතේ ලිබරල් වාදයේ පිළිබඳව ඔබ හා සාකච්ඡා කළා. මීළඟ වැඩසටහන තුනින් අනිකුත් මතවාද පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් මෙතකින් නිහඬ වෙනවා.